ඔව් මේ තමයි දැන් ඒ කට්ටිය කරනවා. අම්මෝ මොකද මේ? මස්ස දැල්ලක් වගේ. මේ හම්බෙල්ලෙක්. ඉතින් ඇත්තටම මේ හම්බෙල්ලට කියලා කියන්නේ අලු කළු හම්බෙල්ලක්. මේ හම්බෙල්ල තමයි ලෝකයේ ඉන්න ලොකුම ගොඩබිම ඉන්න හම්බෙල්ලක්. ඉතින් ඇත්තටම කොච්චර ලොකු වෙනවද මේ හම්බෙල්ල? අඩියක් විතර සමහර හම්බෙල්ල ලොකු වෙනවා. ඉතින් ඒ වගේම තමයි මේ කට්ටිය ගොඩක් වෙලාට ඉන්නේ ලොකු පරගෙන තෙත් වනාන්තරවල. කොහෙද මේ හම්බෙල්ල යන්නේ මේ රෑ? ආ මේ හම්බෙල්ල සහකාරයෙක් හොයනවා. හැබැයි මේ සහකාරයෝ කෙල්ලෙක්වත් කොල්ලෙක්වත් නෙමෙයි. ඒකට හේතුව මම කියන්න පස්සේ. හම්බෙල්ලයාගේ පාර දිගේම සෙවල ගාගෙන යන ඉතින් ඇත්තටම මේ සෙවල පාර දිගේ තවත් හම්බෙල්ලෙක් මෙයා හොයාගෙන එනවා. ඕන්න දැන් දෙන්නේ කන උඩද? අපි බලමු මොකද්ද වෙන්නේ කියලා. ඉතින් මෙන්න ලං වෙලා හොඳටම මොකද්ද මේ කරන්නේ? අන්න හොඳටම ලං වෙනවා. ඉඹිනවා. හම්බෙල්ලෝ. ඉතින් මේ කට්ටිය බලන්නේ මේ පාටන ගැලපෙනවද කියලා. ඉතින් මං ඔයාලට කිව්වා මේ කට්ටිය මේ ගෑනුවත් පිරිමිවත් නෙමෙයි කියලා. ඒකට හේතුව මොකද්ද? මේ කට්ටියගේ ගෑනු පිරිමි දෙකම ඇඟේ තියෙනවා. ඉතින් එහෙනම් මොකද දෙන්නේ? එක්කෙනාට පුළුවන් නෝ කරගන්න බෑ. එහෙම වෙන්නේ නෑ මේ කට්ටියගේ. අපි බලමු මොකද වෙන්නේ කියලා. මේ දෙන්නා සෙට් වෙනව නම් ඊට පස්සේ මොකද වෙන්නේ? මුලින්ම කරන්නේ මං කිව්වට දැන් මේ ඉඹ ගන්නවනේ. ඉතින් පළවෙනි වටේ හරි ගිහිල්ලා සෙට් වෙනව නම් ඊට පස්සේ මොකද කරන්නේ? මේ කට්ටිය ගහේ අත්තේ එල්ලෙනවා වවුල වගේ. එල්ලෙලා මෙන්න ඇඹරිලා මොකද කරන්නේ? ගෑනු පිරිමි අවයව දෙකම මේ කට්ටියගේ තියෙනවා. අපි බලමු මොකද වෙන්නේ කියලා. අන්න මේ කට්ටියගේ මේ බෙල්ල ගාවින් එනවා ඒ කට්ටියගේ ශිෂ්‍යය පිරිමි අවයවය. බලන්න ඒක වෙනම ඇඹරිනවා. මොකද්ද මේ දාන මැජික් එක? බලන්න මේකේ විදිය. ඔව් මේ තමයි දැන් ඒ කට්ටිය කරනවා. අන්න බලන්න ඇඹරෙනවා ඒකත් වෙන වෙනම. ඉතින් ඇත්තටම මේක දික් වෙනවා මේ හම්බෙල්ලගේ සයිස් එකටම. ඇඹරි 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 මේ කට්ටියක දැන් මේ වැඩේ වෙනවා. තාම අවසානට ඇවිල්ලා නැහැ. බලන්නකො. දිව එළියට දාලා වගේ. I love you කියලා කියනවා. ඉතින් අවසානට මොකද වෙන්නේ? මේ හම්බෙල්ලෝ දෙන්න ඒ කට්ටියගේ ශුක්‍රාණු දෙන්න අතර හුවමාරු කරගන්නවා. ඉතින් හුවමාරු කරගෙන ඊට පස්සේ මොකද වෙන්නේ? බොහොම ඉක්මනට මේකේ අවසානය වෙනවා. දැන් මෙච්චර වෙලාව කිමින් කිමින් කැරකැරක තිබුණා. අවසානෙ ටක් ගාලා ඉවර වෙනවා. ඉවරලා මොකද වෙන්නේ? දරස් ගාලා දෙන්න ගැලවිල බිවර වෙනවා. අන්න ඉවරයි. ඉතින් මේ කට්ටිය අතර මෙහෙම දෙයක් වුණා කියලා එක සංඥාවක් වෙන ඕන ඕක. මොකද්ද? සෙවල ගුලියක් වෙනවනේ ඒක විදිහ. දැන් අපි යන් තවත් වීඩියෝ එකක් බලන්න. මේ මොකෙද්ද මේ? ආ මෙන්න කුරුල්ලෙක් මාළු අල්ලනවා. නේද? කුරුල්ලා මාළු අම්මෝ. කුරුල්ලා මාළු අල්ලනනේ මාළා කුරුල්ලෙක් ඇල්ලුවා. ඒ මොකක්ද ඒ උනේ? ඉතින් මේ තමයි අප්‍රිකන් ටයිගර් ෆිෂ් කියලා කියන්නේ. අතරම කිව්වොත්ෙන් බොහොම දරුණුම දඩයක්කාරයෙක්. සමහරලාට ලෝකයේ ඉන්න මිරිදිය වේගවත් මත්ස්‍යය කියලා සැලකෙනවා. අඩි දෙකකටත් වඩා දිගයි මේ කට්ටිය. ඉතින් බලන්නකෝ සාමාන්‍යයෙන් අපි දැකලා තියෙන කුරුල්ලෝ ගිහින් මාළු අල්ලනවානේ. මෙතන වෙන්නේ ඒක අනිත් පැත්ත. දැන් මේ කුරුල්ලන්ට මාළු අල්ලන්න තියෙන්නේ වතුර බොන්න හරි මොනවා හරි දෙයක් කරන්න තියෙන්නේ. මෙන්න මේ වගේ දරුණු මාළුවෝ ඉන තැනක. ඉතින් අපි බලමු මොකද්ද කරන්න කියලා. බලන්නකෝ කුරුල්ලා කෙලින්ම අල්ලලා ගිලිනවා අය. ඉතින් ඇත්තට මේ කුරුල්ලන්ගේ හොඳට පිහාට ශක්තිමත් වෙඩිලා නැත්තම් මේ කට්ටියට මෙතන ඉන්න බෑ. වතුරේ මාළු අල්ලනවා කියලා හිතන්නවත් බෑ. හේතුව මොකද්ද? ටයිගර් ෆිෂ් ඉන්නවා. මෙයා යනවා දැන් මාළු අල්ලන්න. අන්න පැන්න. මෙයාට පුළුවන්. මේ කට්ටියගේ පිටපස්සා පෙඳෙන් පුළුවන් බොහොම වේගෙන් ටට්ටක් ගාලා හැරෙවිලා ඕන ඕන අතර පියාඹන්න. ඉතින් ඔය දේ පුළුවන් නම් මේ කට්ටියට පුළුවන් ඇත්තට මේ මාළු වගේ බේරලා යන්න. එහෙම බැරි නම් පැත්තකට එන්න ඕන නැත්නම් අනිච්චවද සංකාරා වෙනවා. ආ රැකද බලන්න කොහොමද බේරිච්ච විදිය. ඇත්තටම ඕක අපිට සෙල්ලමක් වගේ හිතුවට මේ කට්ටිය කරන්නේ ජීවිතයක් මරණයක් අතර සටනක්. මේ කුරුල්ලා තව ටිකෙන් එයාගේ ජීවිතෙන් සමු ගන්නවා. එහෙම නැත්නම් ඔන්න වගේ ජීවත්වලා උඩට යනවා. ඉතින් ඔය තමයි සත්ත්ව ලෝකයේ විදිය. ඉතින් දැන් මගේ පුංචි ඇඩගේ තමයි ඔයගොල්ලෝ දැන් උසස් පෙළ රසායන විද්‍යාව කරන කට්ටිය නම් මගේ A level chemistry paper class තියෙනවා. ඒ වගේම තමයි 6 වසරේ ඉඳලා 11 වසර වෙනකන් online විද්‍යා පන්ති තියෙනවා. ඉතින් ඔයාලට පුළුවන් ඔන්න ඔය යටි තියෙන WhatsApp number එකට message එකක් දාලා class තියෙන වෙලාවල් සම්බන්ධ වෙන විදිහ ඒ හැම දෙයක් ගැනම විස්තර දැනගන්න. ඉතින් ඒ වගේම මම මේ කරන හැම අධ්‍යාපනික වීඩියෝ එකක්ම මම දානවා සුරංග කරුණානායක කියන YouTube channel එකට. ඉතින් ඒකේ ඔයාලට පිළිවෙලට category කරලා සේරම අධ්‍යාපනික වීඩියෝ බලා ගන්න පුළුවන්. ඉතින් ඒතෙන්ට ඇවිල්ලා subscribe කරන්න කියලා තිලනවා වගේම මගේ තියෙන තවත් මගදිගේ කියලා YouTube channel එකක්. ඔයාලා දැන් බලන්නේ මගදිගේ Facebook page එකනේ. ඉතින් ඔන්න ඔය YouTube channel එකටත් ඇවිල්ලා පොඩක් බලන්න. එතරම් තියෙන්නේ මොනවද කියලා මම කියන්නේ නැහැ. චුට්ටක් වෙනස් වෙනස් සම්මුතෝ දේවල් ටිකක් තමයි තියෙන්නේ. බලලා ඔයාලට set වෙනවා නම් හොඳයි නම් subscribe කරන්න කියලා ඉල්ලනවා. ඉතින් එහෙනම් ගිහින් ඉන්න.